දේ වචනය ඔබ මවන ඔබ දකින හැම සීනයක්ම ඉෂ්ට වෙනවා. ඔබ දකින හැම සීනයක්ම ඉෂ්ට වෙනවා. ගීතාවලිය 37 හතරවෙනි පදය ස්වාමීන් වහන්සේ කිරේ පීටිවව් උන්වහන්සේ තාගේ සිතේ ආශාවන් ඉෂ්ට කරන සේක. දෙවියන් වහන්සේ තුළ ප්‍රීතිවෙන්ට ස්වාමීන් වහන්සේ ඔබගේ ආශාව ඉෂ්ට කරන සේක. ඔබගේ ගැඹුරේ ඔබගේ පතුලේ තිබෙන අවු සිහිනය දෙවියන් වහන්සේ දකිනෝ. ඔබගේ අභ්‍යන්තරයේ තියෙන ආශාව දෙවියන් වහන්සේ දකිනෝ. එනිසා දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගෙන් උපත්තිපොතේ 17 වෙනි පරිච්ඡේදයේ අහනවා, ආබ්‍රහම් මට කරන්න බැරි දෙයක් තිබෙනවද? සෙනෙහවන්තේ, දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය ඉෂ්ට කරන්න බැරි ශ්‍රීණයක් නැහැ. ඔබේ සිහිනය දෙවියන් වහන්සේ තුල දකිනවනම්, දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස දකිනවනම්, දෙවියන් වහන්සේ ඔබගේ සිහිනය ඉෂ්ට කරන්නට යනවා. ඔබගේ සිහිනය දරුවෙක් වෙන්න පුළුවන්. ඔබගේ සිහිනය සෙනෙහවන්තය බලවත් දෙයක් වෙන්න පුළුවන්. ඔබගේ සිහිනය ඔබට ලස්සන පවු ජීවිතයක් වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. උන්වහන්සේ යහපත් බව රස බලා දැනගන්න කියන දේ වචනේ කියනවා. සෙනෙහවන්තය ඔබ දකින්න ස්වාමීන් වහන්සේ තුළ ඉතා විශාල ලෙස ඉතා විශාල සිහිනයක් දකින්න. මක් නිසාද? අපේ දෙවියන් වහන්සේ විශාල දෙවියන් වහන්සේ. සිහිනයක් තිබුණා එක මනුෂ්‍යයට උපත්තිපොතේ 37 වෙනි පරිච්ඡේදයේ. ඒ මනුෂ්‍යයාගේ නම යෝසෙප්. ඔහුගේ සිහින දෙවියන් වහන්සේ ඉෂ්ට කළා. ඒ වගේ ඔබගේ සෑම සිහිනයක් දෙවියන් වහන්සේ ඉෂ්ට කරනවා. ඔබේ සෑම සිහිනයක් දකින්න යනවා. මේ මොහොතේම ඔබට දෙන්නව පණිවිඩය, ඔබගේ සිහින විශ්වාස කරන්ට. දෙවියන් වහන්සේ ඒවා ඔබගේ ජීවිත ඉෂ්ට කරනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මම පාස්ටර් සඳුන් පීරිස්.